හොඳයි දූපතේ අපි අද සාකච්ඡා කරන්නේ අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ තයත් ගණනක් එන ඒ කියන්නේ කුලක ගාන මේ කුලක ගානට ලකුණු 10ක් ඕගලන්ට හම්බ වෙනවා නිවරදීව පිළිතුරු ලියා ගන්න හැකි වුණොත් ඒක නිසා අපි අද කුලක ගාන අවධානය යොමු කර මේ ගාන සාදන්නේ කොහොමද කියලා විමසා බලමු. මම තෝරාගත්තා 2006 ප්‍රශ්න පත්‍රයේ කුලක හා සම්බන්ධව ආවේ ගාන. අපි බලමු මේක ලේසි ගානක්. මේක ලකුණු 10ම ගන්න පුළුවන් ගානක්. ඒක නිසා අපි උත්සාහ කරමු මේකේ මේ ගැටලුව විසඳන්න කොහොමද කියලා නිවරදිව ඉගෙන ගන්න. හොඳයි. මම ගාන සාදාගෙන යනවා මෙතනින් ඉහට. එක්තරා සංචාරක කණ්ඩායමකින් 100 දෙනෙක් සමන්විත වේ. ඔවුන් අතරින් ඉංග්‍රීසි, ෆ්‍රන්ස් සහ ජර්මන් යන භාෂා කතා කළ හැකි අයගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වෙන්රුක සටහනේ දැක්වේ. එතකොට සංචාරක කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද? 100 දෙනෙක් ඉන්නවා. එහෙනම් අපි ඒක වෙන් සටහනේ ලකුණු කර ගන්න ඕනේ අපි. සර්වත්‍ර කුලකේ අවයව ගණන 100ක් ඉන්නවනේ. එහෙනම් මම මෙතන දා ගන්නවා 100යි කියලා. අවයව ගන්න සම්පූර්ණයි අවයව ගණන දා ගන්නවා එතකොට අවයව ගණන එනවා කීයක්ද 100ක් එනවා අවයව ගණන 100ක් මම අපි කැපෙන පරිදි මේ විදියට දා ගන්න හැයි එතකොට ඒක මේ මේ ඇතුලේ නිරූපණය කරන්න අවශ්‍යතාවයක් නැහැ එළියෙන් හරි එළියෙන් වුණත් කමක් නැහැ නැත්තම් මේ විදියට කැපෙන පරිදි මේ 100 දා ගන්න. මේක ඇතුලේ නෙමෙයි තියෙන්නේ මේ ඍජු කෝණාශ්‍රය නිරූපණය කරන්නේ අවයව 100ක්. ඒ කියන්නේ පුජ්‍යලෙන් 100ක් තමයි නිරූපණය කරන්නේ. හොඳයි අපි නැවත ගාන බලමු. මේකේ ඒ පුලි නිරූපණය කරලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය. හැකියයි. ඉංග්‍රීසි කතා කළ හැකියයි. ඒ වගේම ෆ්‍රාන්ස කතා කළ හැකියි B වලින්ද ජර්මන් භාෂාව කතා කළ හැකියි C වලින්ද නිරූපණය කළා තියෙනවා. අපි බලමු ඒවා නම් කරගන්න ඕනේ මේ A අක්ෂරය ඉස්සරහම ඉංග්‍රීසි කියලා දාගෙන තියෙනවා. B අක්ෂරය ඉස්සරහම ෆ්‍රාන්ස කියලා තියෙනවා. C අක්ෂරය ඉස්සරහම ජර්මන් කියලා දාගෙන තියෙනවා. අපි අපිට ගාන හදන්න ලේසි වෙනවා. දැන් මේ අක්ෂර වලින් දැම්මට එවෙන් එක පාටම අදහසක් ගන්න අමාරුයි. එතකොට A කියන්නේ මොකද්ද කියන්නේ එතකොට අපි අර ඉංග්‍රීසි කියලා ලියාගෙන තිනවනම් නම් අපිට ගාන හදන්න පහසුවක් වෙනවා. ඒක නිසා මේක මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ ළමයින්ටත් මේ ඉ ඒ අකුර ඉස්සරහින් අඩුම ගානේ මේ ඉංග්‍රීසි භාෂාව කියලා පෙන්වන්න ඊ අක්ෂරය හරි යදාගත්තා නම් ඇති. ඒ වගේම දැන් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්න බලමු මොකද්ද කියලා අහන්න. මෙතන අහනවා ජර්මන් භාෂාව කතා කළ හැකි නමුත් ඉංග්‍රීසි හෝ ප්‍රංශ කතා කළ නොහැකි කී දෙනෙක් මෙම කණ්ඩායමේ සිටීද? ජර්මන් භාෂාව කතා කරන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි හෝ ප්‍රංශ බෑ. බලමු අපි. මේ බලන්න. ජර්මන් භාෂාව කතා කරන්න. මේ ජර්මන් කත් භාෂාව කතා කරන අය තමයි මේ රතුපාට වෘත්තයේ නිරූපණය වෙලා තියෙන්නේ. හැබැයි ඉංග්‍රීසි හෝ ප්‍රංශ බෑ. දැන් මෙතන ඉන්නේ මේ 8 දෙනාට භාෂා දෙකක් පුළුවන් නේ. ඒ අයට පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන් ජර්මනුත් පුළුවන්. මේ 10 දෙනාට ප්‍රංශත් පුළුවන් ජර්මනුත් පුළුවන්. මේ 12 දෙනාට භාෂා තුනම පුළුවන්. එහෙනම් මේ කොටස් තුනම අයිති වෙන්නේ නැහැ. ඔය කියන්නේ ඉංග්‍රීසිත් බැරි ප්‍රංශත් බැරි. ඒ කියන්නේ මේ 9 දෙනා ගැන කියන්න තමයි කියන්නේ. මෙයාට කතා කරන්න පුළුවන් ජර්මන් භාෂාව විතරයි. එහෙනම් අපි උත්තරේ ලියමු. අපේ අහන ප්‍රශ්නෙට උත්තරේ තමයි ඒ කියන්නේ ජර්මන් භාෂාව කතා කළ හැකි ඉංග්‍රීසි හරි ප්‍රංශ හරි බැරි අය කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය එන්නේ 9 දෙනයි නේ. මේ 9 දෙනාට විතරයි බැරි. ඊට පස්සේ මම දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ බලනවා. කණ්ඩායමේ කී දෙනෙකුට අපි බලමු. කණ්ඩායමේ කී දෙනෙකුට ජර්මන් භාෂාව පමණක් දන්න අය සමග කතා කළ හැකි වේද? මේ බලන්න මේ රතුපාට වෘත්තයේ තුල ඉන්න ඕන කෙනෙකුට මේ කණ්ඩායමේ තුල ඉන්න ජර්මන් භාෂාව දන්න අය සමග කතා කරන්න පුළුවන්. හරි.
එතකොට ජර්මන් භාෂාව දන්න අය සමග කතා කරන්න පුළුවන් අය මේ 8ට පුළුවන් මේ 12ට පුළුවන් මේ 10ට පුළුවන් මේ 9ට පුළුවන් මේ 9ට පුළුවන් මේ 12 දෙනෙක් ඕන කෙනෙක් එක්ක කතා කරන්න මේ 8 දෙනාගේ ඕන කෙනෙක් මේ 10 දෙනාගේ ඕන කෙනෙක් එහෙනම් මම සටහන් කරා මම ලියන උත්තරයක් 8 දන 10 දන 12 දන 9 එහෙනම් ලැබෙන පිළිතුර එන්නේ ඊයේ දෙන්නේ 8යි 10යි 18යි 18යි 12යි 30යි 39ක් එනවා ලැබෙන පිළිතුර 39ක් එනවා අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු ඉංග්‍රීසි හා ප්‍රංශ යන භාෂා දෙකම කතා කළ හැකි අයගේ සංඛ්‍යාව 25ක් නම් x යගේ ඊ කියලා අහනවා ඉංග්‍රීසි හා ප්‍රංශ දැන් ඔයගලට පේනවා ඇති මෙතන x අක්ෂරය තියෙනවා ඉංග්‍රීසි හා ප්‍රංශ මම මේක මේ නිරූපණය කරොත් ඒ අදාළ ප්‍රදේශයේ මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් මේ ඉංග්‍රීසි ඔයාලට පේනවා මේ කහ පාට වෘත්තයෙන් නිරූපණය කරන්නේ ඉංග්‍රීසි මෙතන ප්‍රංශ කියන වෘත්තයෙන් නිරූපණය කරන්නේ කොළ පාට එතකොට ඉංග්‍රීසි හා ප්‍රංශ කියලා කිව්වොත් ඒ දෙකේ ඡේදනයක් ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශේ දැන් අපි දිනවනම් මෙන්න මේ ප්‍රදේශේ මෙන්න මේ වගේ මෙන්න මේ ප්‍රදේශේ ඔන්න ඔය ප්‍රදේශේ මෙන්න මේ ප්‍රදේශේනේ එතකොට මේ ප්‍රදේශයේ ඉන්නවා කී දෙනෙක්ද 25 දෙනෙක් ඉන්නවා අපිට ඕන නම් මේ විදිහට කටු වැඩක් විදිහට දාගන්න පුළුවන් 25 වන්න ඔය විදිහට පෙර වැඩක් විදිහට 25 අපි මේ විදිහට දාගන්නවා එතකොට මේ ප්‍රදේශය නිරූපණය කරන්න ඕන 25 දෙනෙක් එතකොට දැන්ටම නිරූපණය කරලා තියෙනවා 12 දෙනෙක් එහෙනම් අඩුවක් තියෙනවා ඒ අඩුව අපිට දාන්න පුළුවන් කීයද ඒ අඩුව දාන්න පුළුවන් යකඩුද 13ක් අඩු නේ 12ට 13ක් එකතු කරාම 25ක් නැත්නම් 25න් 12ක් අඩු කරලා ගන්න 13ක් වෙනවා එහෙනම් එතන එන උත්තරේ පිළිතුර 13 එහෙනම් අපේ අපෙන් අහන තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ x වලට එන අගය කීයද කියලා x වලට එන අගය 13ක් වෙනවා ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ ඉංග්‍රීසි හා ප්‍රංශ යන භාෂා දෙකම කතා කළ හැකි අයක කතා කරන්න තුන්වෙනි ප්‍රශ්නේට හතරවෙනි ප්‍රශ්නේ කණ්ඩායමේ හරියඩකට ප්‍රංශ භාෂාව කතා කළ හැකි නම් ඉසෙට් යගේ හොයන්න කියලා තියෙනවා. හරි. කණ්ඩායමේ හරියඩකට ප්‍රංශ භාෂාව අපි මේ ටික අයින් කරගමු. පාඩක රබුඩි. දැන් ප්‍රශ්නේ පොඩ්ඩක් ආපස්සට බලමු. මේ බලන්න කණ්ඩායමේ හරියඩකට ප්‍රංශ භාෂාව කතා කළා හැකි නම් ඉසෙඩ් වල අගය සොයන්න කණ්ඩායමේ හරියඩක් කියලා කියන්නේ දැන් ඉන්නවා 100 දෙනෙක් නේ කණ්ඩායමේ ඉන්නවා 100 දෙනෙක් හරියඩක් කියලා කියන්නේ 50 නේ හරියඩක් කියලා කියන්නේ 50 එතකොට අපිට ඕන නම් ඒක අපි මේ විදිහට ලකුණු කරගන්නත් පුළුවන් 50 කියන එක මේ විදිහට කැපෙන පරිදි විදිහට ලකුණු කරගන්න පෙරවැඩ හැමතිස්සෙම ලකුණු කරගන්න ඕනේ දැන් අපිට මේ කොටසට එන්න ඕනේ 50. දැන් තවත් මේ අනිත්‍යව සම්පූර්ණ කරලා තියෙනවා. දැන් එතකොට මෙතන 13 ඇවිල්ලා තිනවා, මෙතන 12 ඇවිල්ලා තිනවා, මෙතන 10 ඇවිල්ලා තිනවා. මේ වෘත්තයෙන් සම්පූර්ණ වෙන්න තියෙන්නේ මෙතන විතරයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ y වල z වල අගය හොයන්න ඉස්සෙල්ලා මේ y වල අගය හොයන්න ඕනේ. y වල අගයට එන්නේ දැන් අපි මේ වෘත්තය තුල මේ කොළපාට වෘත්තය තුල ඉන්න පුළුවන් 50යි. ඒ කියන්නේ 12 13 25 කියලා දාන්නවා මෙතන 25 10 35. එතකොට y ට උත්තරයක් එනවා වයිට් උත්තරයක් එන්නේ මොකද්ද? 15ක් එනවා නේ. ඒ කියන්නේ දැන් මේ ටික එකතු කරනවා 13යි 12යි 25 25යි 10යි. 35යි. එතකොට 50න් මේ 35 අඩු වුනහම 13ක් 15ක් එනවා. එහෙනම් වයිට් එන උත්තරය 15ක් එනවා. එහෙනම් y සමානයි 15යි. දැන් අපෙන් අහන්නේ ඉසේ. ඉසෙඩ් එනාගේ තමයි අපෙන් අහන්නේ. එතකොට අපි කරන්න ඕනේ මේ මෙන්න මේවා මේ වෘත්තයේ තුල එන පිරිස් මේ වෘත තුන තුල එන පිරිස් ටික එකතුවක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වෘතය තුල එනවා 50 දෙනෙක් ඉන්නවා. එතකොට ඉතුරු ඒවා බලනවා. දැන් 50යි මෙතන 50යි 9යි 59යි 59යි 8යි 67යි 67යි 27යි 94ක් එනවා. එහෙනම් ඉසෙඩ් වලට එන අගයක් එනවා. කියත 100ක් ඔක්කොම නිරූපණය වෙන්නේ දැන් 94 මෙතනටම ඇවිල්ලා. එහෙනම් තව 6ක් ඉතුරු. එහෙනම් ඒ z වලට එන වාගයක් 6. අපෙන් අහන්නේ z වලට එන වාගේ
පිළිතුරු සටහන් කරනවා 6යි කියලා සටහන් කරනවා. ඒ වගේම කණ්ඩායමේ අහමුලස කණ්ඩායමේ අහමුලස අපි බලමු ගාන පොඩ්ඩක්. කණ්ඩායමේ අහමුලස තෝරා ගන්න ලැබූ අය අඩුතරමින් ඉංග්‍රීසි ෆ්‍රන්ස් හා ජර්මන් යන භාෂා වලින් දෙකක්වත් කතා කළ හැකි අය වීමේ සම්භාවිතාව සොයන්න කියලා. කණ්ඩායමේ අහමුලස තෝරා ගන්න. දැන් අහමුලස තෝරා ගන්න මේ කණ්ඩායමේ අය. අඩුතරමේ ඉංග්‍රීසි ෆ්‍රන්ස් හා ජර්මන් යන භාෂා වලින් දෙකක්වත් කතා කරන්න පුළුවන්. බලමු අපි මේ භාෂා වලින් දෙකක්වත් කතා කරන්න පුළුවන්. දෙකක්වත් දෙකක් පමණක් නෙමෙයි තේරුම් ගන්න දෙකක්වත්. ඒ බලන්න මේ නම දෙනාට පුළුවන් ද දෙකක්වත් කතා කරන්න. මේ නම දෙනාට පුළුවන් ද දෙකක්වත් කතා කරන්න. බෑ. භාෂා එකක් විතරයි පුළුවන්. මේ 15 දෙනාටත් බෑ. එක භාෂාවක්. මේ 27 දෙනාටත් බෑ. හැබැයි මේ 8 දෙනාට භාෂා දෙකක් පුළුවන්. මේ 13 දෙනාටත් භාෂා දෙකක් පුළුවන්. මේ 10 දෙනාටත් භාෂා දෙකක් පුළුවන්. මේ 12 දෙනාට තුනක් පුළුවන් භාෂා තුනක් පුළුවන්. එහෙනම් දෙකක්වත් කිව්වම භාෂා තුනක් ගන්න කෙනත් අයිති වෙන. එහෙනම් අපිට මේකේ අගය ගන්න පුළුවන්. එහෙනම් අපි ලියන්නේ මොනවද? මේ 8 එනවා, මේ 12 එනවා, 13 එනවා, 10 එනවා. මේ ටිකේ එකතුව ගන්නවා නේ. එහෙනම් අපිට මෙතන උත්තරය සටහන් කරන්න පුළුවන්. 8 12 10 8 12 10 13 නේ 13ක් දෙන්නේ නැහැ මේ තියෙන්නේ 8 ආවා 12 ආවා 10 ආවා 13 ආවා එහෙනම් දස සංඛ්‍යා හතරක් එනවා ඒ දස සංඛ්‍යා හතර එකතු 8යි 12යි එකතු කරාම 8යි 12යි එකතු කරාම 20යි 20යි 10යි 30යි 43ක් වෙනවා. එහෙනම් මේ ටික එකතුව 43ක් වෙනවා. 43ක් වෙනවා. ওই ටික එකතුව 43ක් වෙනවා. දැන් බලමු අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. අහන ප්‍රශ්නේ තමයි අපෙන් අහන්නේ මෙතන අහන ප්‍රශ්නේ සම්භාවිතාවක් ගැන අහන්නේ. සම්භාවිතාවක් ගැන අහන්නේ. එහෙනම් කණ්ඩායමේ අහමුලස තෝරා ගන්න ගත් අයෙකු අඩුම තරමේ ඉංග්‍රීසි, ෆ්‍රන්ස්, ජර්මන් යන භාෂා දෙකක්වත් කතා කළ හැකි අයෙකු වීමේ සම්භාවිතාව අපෙන් අහන්නේ. එහෙමනම් අපි සෙව්වේ කතා කළ හැකි අයෙකු වීමේ සම්භාවිතාව නෙමෙයි අපි ගන්නේ කරේ. කතා කළ හැකි පුද්ගලයන් ගන්න තමයි අපි සෙව්වේ. එහෙනම් සම්භාවිතාව ගණනය කරමු. සම්භාවිතාව ප්‍රකාශ කරන්නේ හැමතිස්සෙම 100ට ඒ කියන්නේ මුළු සංඛ්‍යාවෙන් කොච්චරක්ද කියලා. දැන් මේකේ මුළු සංඛ්‍යාව 100යි. 100ෙන් කොච්චරක් එනවද කියන එක තමයි සම්භාවිතාවෙදි ප්‍රකාශ කරන්නේ. අපි බලමු සම්භාවිතාවෙදි ප්‍රකාශ කරන්නේ 100ෙන් කොච්චරක් එනවද කියන්නේ. එතකොට අපිට මේ විදිහට භාගයක් විදිහට තියන්න පුළුවන්. 43ක් ආවනේ. එතකොට 43ක් ආව 100ෙ මුළු ප්‍රමාණය 100යිනේ. එතකොට අපිට පිළිතුරු සටහන් කරන්න පුළුවන් 100ෙන් 43ක් කියලා උත්තරේ සටහන් කරන්න පුළුවන්. එහෙනම් සම්භාවිතාව තමයි 100ෙන් 43යි. මුළු සංඛ්‍යාවෙන් කොච්චරක්ද කියන එක. එහෙනම් භාෂා දෙකෙන් භාෂා තුනෙන් දෙකක්වත් කතා කරන්න පුළුවන් අය 43ක් කියලා. ඒ ඉතින්දී භාෂා දෙකක් කතා කරන අයත් ගන්නවා. තුනක් කතා කරන අයත් ගන්නවා. දෙකේ සිට ඉහළට ගන්නවා. එහෙමනම් අපි 2006 මේ කුලක ගාන කතා කරා. අපි ඊළඟට කතා කරමු 2007 2007 කුලක ගාන. 2007 කුලක ගාන. සර්වතු කුලකයේ අවයව කුලකයට අයත් ABC කුලක තුන වෙන් රූපයේ දැක්වේ. එහි සමහර ප්‍රදේශවල අයත් අවයව දී ඇත. මේකේ A කුලකයේ අවයව ගන්න දීලා තියෙනවා 30යි කියලා. ඒ වගේම B කුලකයේ අවයව 37යි, සර්වතු කුලකයේ අවයව 60යි. අපි ওই ටික ලකුණු කරගෙන ඉමු.
මෙතන සර්වත් පුකුල කියාවේ 60ක් කියලා තියෙනවා නේද? එහෙනම් අපි 60 ලකුණු කරගමු. 60. ඔව්. මම සමාන ලකුණු දාලා ලකුණු කරන්න. ඔන්න පැහැදිලිව පේන්න ඕන නිසා. ඒ වගේම මෙතන ඒ කුලකේ අපි අප ගන්න දීලා තියෙනවා. 30ක් කියලා දීලා තියෙනවා. මම ඒකත් කැපෙන පරිදි මේ වගේ කැපෙන පරිදි ඇතුළත් කරගන්නවා. 30. මේ කැපෙන පරිදි ඇතුළත් කරන පොඩ්ඩම ඕන නම් අපිට යා ලොකු කරලා ගත්තොත් එහෙම දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ වගේ කැපෙන පරිදි මම ඇතුළත් කරලා තියෙනවා 30. ඒ වගේම B කුලකේ අවයව දීලා තිනවා 37යි කියලා. ඒකත් මේ විදිහට කැපෙන පරිදි මේකේ ඇතුළත් කරගන්නවා. තොරතුරු ඇතුළත් කරගන්න ඕනේ. කැපී යන පරිදි වෘතේ කැපී යන පරිදි ඒක පෙර වැඩක් විදිහට ඇතුළත් කරගන්න ඕනේ. බලමු තව මොනවද දීලා තියෙන්නේ. සර්වත් කුලකේ අවයව ලකුණු කරා. ඊට පස්සේ දැන් අපිට පුළුවන් ඔව් අපිට කියනවා මේ අපි ගාන අධ්‍යාපනයට බලමු වෙන් රූපයේ ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන එහි ඒ හා සී කුලක වලට අයත් වන නමුත් බී කුලට අයත් නොවන ප්‍රදේශය අඳුරු කර දක්වන්න බලමු වෙන් රූපයේ ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගන්න හරි ඒක කරගත්තනේ එහි ඒ හා සී කුලක වලට අයත් වන දැන් ඒ හා සී ඔයාලට පේනවා ඇති ඒ කුලකයේයි C කුලකයයි අයිති වන හැබැයි B කුලකයට අයත් නොවන ප්‍රදේශ මේ බලන්න මම A කුලකය කළු පාටින් ඇඳ පාට කරගෙන තියෙනවා ඒ වගේම C කුලකය ගමුකෝ මම C කුලකය දාගමුකෝ වෙන පාටකින් C කුලකේ C කුලකේ වෙන පාටකින් ලකුණු කරගත්තොත් එහෙම C කුලකේ වෙන වෙන පාටකින් දාගමු. ඔව් නෑ අපි මෙහෙම කරමු. C කුලකේ මම ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම් වෙන පාටකින්. රතු පාටින් ඇඳලා පෙන්නන්න. මේ A කුලකේ කළු පාටට තියෙන්නේ. C කුලකේ තමයි මේ රතු පාටට අඳින්නේ මන්ද. නෝ ආදිය. මොකද මේ C කුලකේ අනේ තියෙන රතු පාට වෘතයෙන් දැන් නිරූපණය වෙන්නේ C කුලකේ. එතකොට දැන් අපිට කියන්නේ A හා C කුලක වලට අයිති වන නමුත් B කුලට අයිති නොවන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශයනේ. මෙන්න මේ ප්‍රදේශය අඳුරු කර දක්වන්න කියලා තියෙනවා. ඔන්න ඔය ටික. හැබැයි මේ A හා C ට අයිති නමුත් B ට අයිති නැහැ. B කියන කුලකයට ඇවිල්ලා නැහැ. එහෙනම් මම අඳුරු කර දැක්කුවා. ඊට පස්සේ කියනවා B කුලකයට පමණක් අයත් අවයව සංඛ්‍යාව කියේ. B කුලකයට පමණක් ආ දැන් මේ 37 ඉන්නේ මේ 37 උපයෝගී කරගෙන මේ ගාන උපයෝගී කරගෙන මේ හිස්තන්ට එන අගේ හොයන්න ඕන දැන් මම මේ ගයින් මේ ටික අයින් කරගන්න අයින් කරගෙන අපි බලමු මේ 37 මේ වෘතය තුල ඉන්න පුළුවන් 37යි දැන් තමයි ඉල්ල තියෙනවා 9 5 14යි 14 8 22ක් කියලා තියෙනවා 22ක් ඉල්ල තියෙනවා එතකොට දැන් මෙතන 37න් 22ක් අඩු කරනවා. එතකොට 15ක් ඉතුරු වෙනවානේ. 15ක් ඉතුරු වෙනවා. එහෙනම් මම ඒක සටහන් කරනවා මේ වෘතය තුල 15ක් වෙනවා. 15ක් සටහන් වෙනවා. මම සටහන් කරා 15. එහෙනම් B ට පමණක් අයිති අවයව ගණන වෙනවා කීයද? 15ක් වෙනවා. 15ක්. අඳුරු කර තියෙන ටික පොඩ්ඩක් අයින් කරලා දාන්න. අයින්. B ට පමණක් අයිති අවයව 15ක් වෙනවා. එහෙනම් ඒකේ උත්තරේ ලියන්න ඕනේ. මම ප්‍රශ්න අංක
Deka kila danu, pastangka deka utare, bita pamana kaiti abeyawa. Bita pamana kaiti abeyawa sangkyawa, pahalawa, neda pahalawa. Ilangata apeng hanawa, N, A mele, B mele, C. Oke, deng apita hoyanna thiyenawa tawa, dan api metana hewwa. Deng api balung kohomada meke, deng me me histen damma sampurna karanna bae. Pramanavat torutu dila naha, deng metana 30 kiyala dila thibbada. Me ten deke me 30 me ten 4 kata kallana. Etoda deng metana 9 5 ewa ewilla thiyena deng nam metana stana dila naha. Deng apita kiyenawa meke n a mele b mele c. Abeyawa dan ahana kiri kita tuh ini ekor utar ya apa yang ngahan nih n email B mele C A mele B mele C wala avayava ganana ahanne N kiyala kiyuwoth ahuwoth ema avayava ganne apita uttara liyanna puluwa kohomada ganna dan me kulake thula innwane 30 me kiyanne me kulaka thunatama aithi pradesha wala athi avayava ganna ena me kulake thula innwa 30 man e 30 e widiyata liyana da etoda menne me me kulake thula 30k inna man paata karala pennuoth ehema den paata karala pennana menne me kulake menne metani indan metanta ne me kulake thula 30k inna etoda etoda thawa ekathu wennone me 15 8 2 15 8 2 kiyana sankhya ekathu wennone ehena man metana daanawa thawa 15 8 2 මේ ටික එකතු වුණාට පස්සේ ලැබෙන උත්තරේ 30යි 15යි 45යි 45යි 8යි 53යි 53යි 2යි 55ක් වෙනවා. එහෙනම් පිළිතුර එනවා 55. ඒ එතකොට දැන් ඒකෙන් අපිට මේ එළියේ සම්පූර්ණ කරන්න පුළුවන්. මේ එළියට එන අගය සම්පූර්ණ කරා මේ මේ කොඩම වෙනවා 55ක් වෙනවනේ ඔක්කොම අවයව 60යි. Tau pahak keno e paha elie teno. Apeng ngahanawa n a mele b sampurna kulake ma anupura ke kiri ya. Api utara elie mbahan neta. Hatara weni gaano utara yahane hatara weni gaano. A mele B, A mele B, sampurna kulake ma anupura ke hana ape, widiyata, sampurna kulake ma anupura ke hana, itu udah me dash ekak ewilla thiyena, penwane, N A mele B dash, kiyala thiyena hana. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන් දැන් ඒ කියන්නේ මේ A ට සහ අපි මේකෙන් අයින් කරමු අනිත් ටික කාට කරලා තියෙනද මේ N A මේලේ B කියලා කියන්නේ අපි A ප්‍රදේශය හුරා ගන්න මුලින්ම N A මේලේ B කියන ප්‍රදේශය ඒ ඒ කුලකයයි ඒ කියන්නේ මෙන්න මේ ටික ඒකේ මෙන්න මේකයි B කුලකේ B කුලකේ මම මේ B කුලකයක් මෙහෙම දික් කරා මේ ටික
එතකොට මේ කුලක දෙකට අයිති නැති මේ කුලක දෙකට අයිති නැති හරි A මේලේ B dash සර්වත්‍ර කුලකයට අයිති අනිකුත් සැල්ල. එතකොට අවයව කීයක් ඉතුරු වෙනවද? අවයව 7ක් ඉතුරු වෙනවනේ. මේ මෙතන දෙකයි මේ පහයි. එහෙනම් මේ දෙකට අයිති වෙන්නේ නැහැ. මේ දෙක මේ පහ අයිති වෙන්නේ නැහැ. එහෙනම් මම උත්තරය ලියනවා. මොකද ඉන්නේ? 2 ධන 5 සමාන. එහෙනම් උත්තරයක් එනවා 7ක් වෙනවා. උත්තරයක් එනවා 7ක්. ලා උත්තරයක්. හොඳයි අපි ඒ සාකච්ඡා කරේ. 2008 ප්‍රශ්න පත්‍රයේට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අහපු කුලක ගණන. ඊළඟ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2000 ඉස්සල සාකච්ඡා කරේ 2008 පළවෙනි ප්‍රශ්න පත්‍රයට අහපු කුලක ගණන. ඒකෝර මම දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2008 දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ආවේ කුලක ගාන. හරි අපි බලමු මේ කුලක ගාන මොකක්ද කියලා. මේ බලමු. මේ තියෙන්නේ 2008 දෙවෙනි ප්‍රශ්න පත්‍රය දාන කුලක ගාන. බලමු. සෞන්දර්ය විෂයන් වශයෙන් චිත්‍ර නැටුම් හෝ සංගීත යන විෂයන් විෂය වලට සිසුන් තෝරා ගැනීම සඳහා ඌ පරීක්ෂණයට සිසුන් 44 දිනකින් කණ්ඩායමක් පෙනී සිටි. එහි ප්‍රතිඵල අනුව එක් එක් විෂය සඳහා තෝරා ගන්න ලැබීම සඳහා සිසුන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යා වෙන් රූපයේ දැක්වේ. මේ වෙන් රූපයේ දැක්වෙන්නේ ඒ ශිෂ්‍යයන් සඳහා තෝරාගත් අපි බලමු චිත්‍ර. දැන් අපි මෙතන දාගන්න ඕනේ අකුර. මෙතන දාගන්න ඕනේ ඒ අදාළ අකුර චි. චිත්‍ර කියන්නේ ඔක්කොම කියන්න අවශ්‍යතාවයක් නැහැ. නැටුම් B කියලා කියන්නේ නැටුම්. මේ විදිහට දාගන්නවා නැටුම් කියලා. ඒ වගේම සංගීත. සංගීත වලටත් දාගන්නවා අදාළ අකුර සා කියලා දාගත්තම දැන් මතක් වෙනවා මේ සංගීත කියලා. දැන් පරීක්ෂණයේ පෙනී සිටි සිසුන් ගන්න 44යි. සර්වත්‍ර කුලකයේ ආවයව ගන්න 44යි. එහෙනම් මට මෙතන දාගන්න පුළුවන් 44යි කියලා. ඔන්න ඔය විදිහට එළියෙන් දාගත්තර කමන්නේ 44යි කියලා දාගන්න. පෙනී සිටින්. බලමු අපි දැන් මොනවද කියන්නේ. සංගීතය සඳහා සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? සංගීතය මේ තියෙන්නේ. දැන් අපි අකුර C කියලා දැම්මම අපිට එකපාරට මතක් වෙන්නේ නැහැ නමුත් මේ දාලා තිනවනවා. එහෙනම් සංගීතය සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා මෙන්න මේ වෘත්තයට අයිති මේ ප්‍රදේශයට අයිති අයවලුන් මේ ඒ කියන්නේ මේ තියෙන්නේ සංගීතය. මම නිල් පාට වෘත්තයෙන් වටකර දැක්කුවා නිල් පාට වෘත්තේ සංගීතය. එතකොට සංගීතය සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා ශිෂ්‍යෝ මේ ටික 3යි 5යි මෙතන 5යි 3යි 8යි 8යි 2යි 10යි 17 දෙනෙක් සුදුසුකම් ලැබලා තියෙනවා. එනම් මං කෙලීම දානවා 17යි කියලා. 3යි 5යි 7යි 7යි 2යි 8යි 3යි 5යි 8යි 8යි 2යි 10යි 10යි 17ක් වෙනවා. එක් సౌందర్య විෂයක් සඳහාවත් සුදුසුකම් නොලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? දැන් බලමු අපි කීයේ මේ එළියට එන ගාන කීයද? එතකොට මේකට ආව 17ක් ආවනේ. 17යි 9යි. මෙතන 26යි. 26යි 30යි 38ක් වෙනවා. එහෙනම් එකක් සඳහාවත් සුදුසුකම් නොලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව නොයන්න 38 මේ වෘත්ත තුනටමයි තියලා තියෙනවා. අවයව 38ක්. ඒ කියන්නේ පුද්ගලයෝ 38ක්. 44ෙන් මේ 38 අයිති කරනවා. එතකොට එනවා 6ක්. එක සංගීත විෂයක් සඳහාවත් සුදුසුකම් නොලැබූ සිසුන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. අපි මෙතන වෙනසටානෙත් ලකුණු කරනවා. ඒ වගේම ප්‍රශ්නෙට අදාළ තැනත් උත්තරේ ලකුණු කරනවා. සිසුන් කී දෙනෙක් තමා කැමති ඕනම సౌందర్య විෂයක් තෝරා ගැනීම සඳහා අවස්ථාව තිබේ? ඔව්. තමා කැමති ඕනම సౌందర్య විෂයක් තෝරා ගන්න සිසුන් කී දෙනෙකුට අවස්ථාවක් තිබෙනවා? මේ 5 දෙනාට විතරයි. මේ 5 දෙනා තමා පරීක්ෂණ තුනෙම සමත් වෙලා තියෙනවා. එතකොට එයා තමන් කැමති ඕනම සංගීත ඕනම ශේක సౌందర్య විෂයකට තෝරා ගන්න කැමති වෙනවා. එහෙනම් අපි උත්තරේ එන්නේ 5. මෙම සිසුන් කණ්ඩායමෙන් එක් අයෙක් වහම ලෙස තෝරා ගතහොත් ඔහු අනිවාර්යයෙන්ම චිත්‍ර විෂය තෝරා ගැනීම සිදුවන අයකු වීම සම්භාවිතාවක් තියෙනවා.
මේකෙන් දැන් එක්කෙනෙක් තෝරා ගන්නවා. අහම් ලෙස තෝරා ගත්තොත් එයා අනිවාර්යයෙන්ම චිත්‍ර ලෙස තෝරා ගත්තා කියන සම්භාවිතාව. ඔයාලා මොකද කරන්න ඕනේ? දැන් ඔක්කොම මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සම්භාවිතාව ප්‍රකාශ කරන්න අපි දැන්ටමත් දන්නවා මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 44. එතකොට 44න් අනිවාර්යයෙන්ම චිත්‍ර තෝරා ගන්න වෙනවා ළමයි මෙන්න මේ නම දෙනවා. එහෙනම් මේ නමයට අනිවාර්යයෙන්ම චිත්‍ර තෝරා ගන්න වෙනවා. අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්න බලමු. චිත්‍ර හෝ නැටුම් තෝරාගත හැකි නමුත් සංගීතයේ තෝරාගත නොහැකි සිසුන් සංඛ්‍යාව 4කි. යන ප්‍රකාශයේ කුලකාංකණයෙන් ප්‍රකාශ කරනවා. බලන්න චිත්‍ර හෝ නැටුම් අපි වාගම කොයි ටිකද කියලා චිත්‍ර හෝ නැටුම් තෝරා ගන්න පුළුවන්. මේ සංගීතය තෝරාගන්නේ නැහැ මෙන්න මේ ටික නේ. අපි වෙන පාඩක් ගත්තොත් එහෙම. බලන්න මෙන්න මේ හතර දෙනා මෙන්න මේ ප්‍රදේශයේ මේ මේ හතර දෙනාට චිත්‍ර හෝ නැටුම් තෝරා ගන්න පුළුවන්. හැබැයි සංගීතය තෝරා ගන්න බෑ. අපිට කියනවා මේක කුලක අංකණයෙන් ප්‍රකාශ කරන්න කියලා. එතකොට අපි ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. මේක ඡේදනයක් තියෙනවා නේද? මොකේද? A මේලේ B. A ඡේදන B නේද? එහෙනම් අපි මේක දාමු A ඡේදන A ඡේදන B. කොහොම දැම්ම මාළේ වගේ නෙමෙයි අනිත් පැත්තට ඒ ඡේදනේ B. එහෙනම් මේ ඡේදනේ B ගුවා මේ පහත්යි. දැන් මට ඕනේ මේ නිල් පාට වෘත්තය අයින් කරන්න. එහෙනම් මම කරන වැඩේ මේක වරහනක් දාලා C ලියලා ඩෑෂ් එකක් දාලා C අයින් කර සම්පූර්ණයෙන්ම දැන්. දැන් මේක පොඩි ප්‍රදේශයන්නේ පාට වෙලා තියෙන්නේ. එහෙනම් මම මෙතන දාන්නේ ඡේදනයක් දානවා. පොඩි ප්‍රදේශය පාට වෙන නිසා ඡේදනයක් දානවා. එක් සෞන්දර්ය විෂයක් සඳහාවත් සුදුසුකම් නොලැබූ සිසුන් තද චිත්‍ර විෂය තෝරා ගැනීමට ඉඩ දීමට තීරණය කළහො. ඔව් දැන් එතකොට මේ මේ හැය විභාග තුනෙන්ම පෙළේ. එතකොට සුදුසුකම් ලැබෙනවා. එතකොට ඒ හැයට චිත්‍ර තෝරා ගන්න දෙනවා. එතකොට චිත්‍ර විෂය තෝරා ගැනීම සඳහා ඉඩ දීමට තීරණය කළොත් චිත්‍ර විෂය තෝරා ගන්න ලබන අවම ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? අවම ශිෂ්‍ය සංඛ්‍යාව අවම අඩුම. ඒ කියන්නේ මේ 9 6 එකතු වෙනවා. එහෙනම් 9 6 එකතු වෙනවා 15. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාව 15 වෙනවා. ওই 15 දෙනාට වෙන විකල්පයක් නැහැ. එතකොට ওই 15 දෙනාට අනිවාර්යයෙන්ම චිත්‍ර විෂය තෝරා ගන්න වෙනවා. හන්දයි අද අපි සාකච්ඡා කරේ O level ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ කුලක උගන්නට අදාළ ගණන් තුනක් සාකච්ඡා කරේ. තවත් මෙවැනිම ගණන් කීපයක් මේ කුලක ගණන් කීපයක් හදන්න ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලාට මොනව හරි අමාරු ගැටලුවක් තියෙනවා ඒ ගැටලුව යදලා කොමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන් මේ ගැටලුවට විසඳුමක් වීඩියෝ එකකින් හරි නැත්නම් වෙන ක්‍රමයකින් හරි ඕගලන්ට පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනවා. අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනවා. ආයුබෝවන්.